නෑ මං කියන්නේ මං ඇමති කාලෙත් ප්‍රශ්න ඔලුවට ගත්තේ නැහැ අගමැති කාලෙත් ප්‍රශ්න ඔලුවට ගත්තේ නැහැ දැන් ඔලුවට ගන්නෙත් නැහැ අර මහ වෙංගුවට කියව දිනකොට ඒකනේ අයිසේ එදා ඔලුවට ගත්තෙත් නැහැ අයිසේ කාරි යන යන තැන් වල ළමයා දන් යන්න එපා මිනිස්සයෝ මගේ ළමයා දිවිවේ කොටේ ගැටර කොල්ලා ඌ එම්ටෙන්ට යා මොකෙක් වුණත් මේ වගේ තැන් වලට ගේන්න එපා ඇයි ඇයි මොකද ප්‍රශ්නේ ඇයි කොට උඩ මුං ආවහම ඕනේ නැති ප්‍රශ්න අහනවනේ එතකොට ලොකගේ මූ ඩවුල් යනවා පොඩි උන් දැක්කහම පොඩි උන් විදිහට ඉන්නේ නෑනේ සීයේ මං ප්‍රශ්නයක් අහන්නද ඔය බලනවා අයිසේ මම මේ ළමයාගේ සීයා වගේද පේන්නේ අයිසේ කොට උඩ මේ ළමයාව එළියෙන් තියලා ලොසින්ජරයක් දෙනවා කකා ඉන්න අනේ සීය මල් ලොසින්ජර් කන්නේ නැහැ ඒ සීයල පොඩි කාලේ අනික මේ අහන්නේ යන්නේ වැදගත් ප්‍රශ්නයක් ජනතාව හැමෝම මේ කාලේ අහන ප්‍රශ්නයක් කෙටියෙන් අහනවා කෙටියෙන් අහනවා සීය කොහොමද මෙච්චර ලස්සන උනේ හොඳයි යාළුවනේ මගේ පුතාට දැනගන්න අවශ්‍ය දෙයක් හින්දා තමයි අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ රටේ ඉහළම තැන අයිසේ මේ ළමයා මං හිතුවට වඩා බුද්ධිමත් නේ ආයේ ප්‍රශ්න අහනවා බලන්න සීයා මෙච්චර ලස්සන උනේ කොහොමද අයිසේ චීෆ් ඔෆ් ස්ටාෆ් කියන අය මං මෙච්චර ලස්සන මේ කියන්නේ සර් සර් හරි පිං පාටයි කියලා අයියෝ නෑ අංකල් කොටිම කිව්වොත් ඒ වගේ ප්‍රශ්නයක් මං අහන්නේ ඇයි මං කොහොමද දන්නේ අයිසේ අර අවුරුදු උත්සවෙත් කවුද ඕක මගෙන් ඇහුවා නෑ නෑ අංකල් එදා ඒ අවුරුදු උත්සවේ ඇන්ටි ඒ වෙලාවේ ඉතින් අර අවුවේ ඉඳලා මොලේ කර වෙලා ඉතින් එහෙම ප්‍රශ්නයක් අහුවට මම අහන්නේ ඒ අර්ථින් නෙමෙයි අයිසේ ඒ ගෑනු කෙනාගේ මොලේ කර වෙලාද නැත්නම් ඉතින් රටේ නායකයාගේ අවුරුදු උත්සවේදී අහන ප්‍රශ්නයක්ද ඒ ඇහුවේ ඒ වෙලාවේ පිටිපස්සේ ඉඳලා කෙනෙක් වගේ hina උනේ කවුද ඇන් දැකලා වරුදු වුණක් ඒක අයිසේ මේ අර කවුසෑඩ් බුවානේ මයි යන්නේ කොහෙද ඒ මෑන් එනවා පස්සෙන් කවුසෑඩ් මගේ ප්‍රශ්නෙට තාම උත්තරය හම්බුනේ අංකල් ඔච්චර ලස්සන උනේ කොහොමද එදා වගේ ගොන් කතාවක් කියලා ලිස්සලා යන්න බෑද අනේ මේ කොට උඩ මේ කොල්ලව ගෙදර අරින්න බැරිද මං දෙන්න බස් එකට සල්ලි මීවා ඔයා ඉන්නකෝ පෙත්තකට වෙන නා නායක සඳ පොඩි කාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න අයිසේ අතර මල් ලස්සන උනේ කොහොමද දන්නවද प्रश्न අනේ තව ප්‍රශ්න තියෙනවා අංකලට කපටි නරියා කියන්නේ ඇයි ආ ඒක මෙහෙමයි ළමයා මං අර මාධ්‍ය වේදිකෙක් පිට රටක ගාල් කරලා උට කන්න බොන්න දෙනවා මෑන් මට දාපු නම ඒක ගෞරව නාමයක් මං කැමති ඒකට අපිත් යාට කපටි නරියා කියමුද කොටි හරි හරි මේ පුතාගේ ප්‍රශ්න ටික හරි ඉවර කරගන්න දී මංකෝ නෑ අයිසේ දැන් මම මේ ළමයාගෙන් ප්‍රශ්නයක් අහන්නද අහන්න සීයේ තමුන්ට දිවාහරි හම්බ වෙනවද මම 8 වසරනේ අංක අපිට හම්බ වෙන්නේ අටවසර කියන්නේ ලොකු විනේ අයිසේ මොනවටද අටවසරට දිවාහාර ඇයි අංකල් අපිටත් බඩගිනින වෙන බව ඔයාට තේරෙන්නේ නැද්ද තේරෙනවා අයිසේ තේරුණාට මං ඒව උලුට ගන්න නෑනේ මට තීරා ප්‍රශ්නයක් අහන්න කියන අහනවා කාරිය ලොක්කමේ රෙස් කරන වෙලාවනේ හරි හරි මේ මට කියන්න නායක සඳ බුද්ධ්‍යංශ සමීක්ෂණ වලින් ඔයාට කොහොමද මේ කාලේ මං ඒවා මේ කාර්ය මණ්ඩල ප්‍රධානියට බාර දීලා තියෙන්නේ අයිසේ මොනවද අයිසේ බුද්ධ්‍යංශ ප්‍රතිඵල සර් බුද්ධ්‍යංශ ටීම් එක ෆෝන් ආන්සර් කරන්නේ ඊ කියන්නේ ප්‍රතිඵල ඉච්චරට හොද ඇති මොකද අයිසේ කතාවේ තේරුම වැඩි බාර දුන්න දවසේ ඉඳලා උන් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ සර් එහෙම නැත්තම් කට් කරනවා අයිසේ වෙන නම්බරයකින් අරන් බලන කොට උඩ ඔන්න ඔය නම්බරයට කෝල් කරලා බලනවා අයිසේ ආ ඉන්නේ නැහැ රින්සන රින්සන හලෝ සමීක්ෂණ කණ්ඩායම කතා කරන්නේ කවුද මේ නෑ නෑ මං කොට උඩ කේකේ කොට උඩ මේ කවුද කතා කරන්නේ කිව්වොත් මම කපටි නරියගේ මංගලා ඉඳන් කතා කරන්නේ ආ සර්ට කියන්න දැන් තමයි 170 පැන්නේ අර බිසී හින්දා අපි හාන්ස කරේ නෑ ෆෝන්ස් වලට මොකද්ද තාත්තේ ඒ කතාවේ තේරුම 170 පැන්න දැන් ටිකක් කාලෙ මත 75කුත් වෙලා ඇති දැන් සතුටුදායක ආරංචියක් නෑ අයියා 170 පන්න කියන්නේ වෙරි ගුඩ් මේ මට කියන්න ඕක ඔක්තෝබර් වෙනකොට කොච්චරක් විතර වෙයිද අනිවාර්යෙන් මේ යන විදියට 180 පයින්වම තමයි වෙරි ගුඩ් සර් වෙරි ගුඩ් කිව්වට මුකුත් හිතන්නේ නැත්තම් මම ඕකේ ඇත්ත කතාව හිමීට කියන්නද කියනවා අයියේ මම මුකුත් ඔලුවට ගන්න නෑනේ ඇත්තම කිව්වොත් සර් 170 වරන් තියෙන්නේ අහා කරටි කලන් එන පක්ෂේ දෙයිදන්නේ සර්